අද මම ඕගොල්ලන්ට අරන් ආවේ අපි හතර දෙනාම ගෙදර ඉන්න දවසක උදේ වරුවක් ගත වුණ විදිහ. ඉතින් අද නිවාඩු දවසක් ඒ නිසා හතර දෙනාම ඉන්නවා. ඉතින් මට හිතුණා ඕගොල්ලන්ටත් පුංචි වීඩියෝ එකක් කරලා අරන් එන්න ඕනි කියලා. ගොඩක් දවසකින් මේ වගේ වීඩියෝ එකක් කරුවේ නැහනේ. ඉතින් කීප දෙනෙක් ඉල්ලලා තිබ්බා. ඒ නිසා මම ඕගොල්ලන්ට අද සාමාන්‍ය දවසක උදේ වරුව ගෙවුන විදිහ පෙන්නන්නම්. ඉතින් කලින් දවසේ තමයි මම මුංගට පෙඟෙන්න දැම්මේ. මොකද උදේට තිබ්බේ මුංගට කිරිබන්. ඒ නිසා මම මුංගට කලින් දවසේ මේ විදිහට පෙඟෙන්න තිබ්බා. නිවාඩු දවසක් නිසා හැමෝම නිදින් මම විතරයි උදේම නැගිටින්නේ. ඉතින් මම මේගොල්ලන් නැගිටින්න කලින් උදේම වැඩ ටික ඉවර කරගන්නවා. මොකද වීඩියෝ එකක් කරන්න තියෙන නිසා ටිකක් වෙලාව යනවනේ. ඒ නිසා මම උදේම නැගිටලා කිරිබත් එක හදන්න ගත්තා. මම මේ කිරිබත් එක හදන්නේ සුවඳල් හාල් වලින්. ඉතින් මුංගට සුවඳල් හාල් එකතු කරලා මේ විදියට කිරිබත් එක හදන්නයි යන්නේ මුලින්ම. සෝදාගත්ත හාල් ටිකට මුං ඇට ටිකත් මේ විදිහට එකතු කරලා මම කිරිබත් එක හදන්නේ දිය කිරෙන්. මිටි කිරි ටික අරන් තියලා දිය කිරෙන් තමයි මුං කිරිබත් එක හදන්නේ. හාල් ටිකයි මුං ඇට ටිකයි තැඹුණාට පස්සේ වතුර මේ කලින් දාපු කිරි ටික ඉඳුණාට පස්සේ මම මිටි කිරි ටික මේ විදිහට එකතු කරලා උයා ගන්නවා. ඊට පස්සේ මම අතරේ සීනි සම්බල් එකක් හදන්න යන්නේ. සාමාන්‍ය බබාලා කන්නේ නැහැ. ඒ නිසා අපි දෙන්නට විතරයි හදන්නේ. ඒකත් මිරිස් ටිකක් අඩුවෙන් දාලා තමයි හදන්නේ. ඉතින් මේ විදිහට ඒකත් හදාගන්න හදන්නේ කිරිපත් එකේ ඉදෙනකන්. මම සීනි චුට්ටක් වැඩිපුර එකතු කරගත්ත මේ විදිහට. ඊට පස්සේ ඒකත් ලිපේ තියලා ඒ අතර මගේ කිරිබත් එකත් ඉදිලා තියෙන්නේ දැන්. දැන් කිරිබත් එකත් හැදිලා තියෙන්නේ. ඉතින් අද නිවාඩු දවසක් නිසා මම කිරිබත් හැදුවේ. මොකද එළියට යන්න හිතන් ඉන්නවා දවල්ට. ඒ නිසා උයන්නේ නැහැ. ඉතින් උදේට මෙහෙම කිරිබත් කාලා යන්න හිතුවා. එතකොට බඩත් හොඳට පිරෙනවා. දවල්ට කොහොමත් එළියෙන් මොන හරි පොඩි දෙයක් කැවෙන්නේ. අනික බබාලත් මුං ඇට කිරිබත් කන්න ආසයි.
උදේ කෑම එක ලෑස්ති. නමුත් තාම ඒ තුන් දෙනා නැගිටලා මූණ සෝදනවා. ඉතින් ඒ නිසා මම කිරිබත් එක මෙහෙම පැත්තකින් තියලා මට අද දවසට තැඹුම් හොදි එකක් හදන්න ඕනේ. ඒ නිසා මම ඒක හදන්න ගත්තා. මේ මිශ්‍රණය මම හදාගෙන ෆ්‍රිජ් එකේ තියලා තියෙන්නේ. මොකද නිතරම මට හදාගන්න බැරි නිසා ඒකෙන් ටිකක් තමයි මම මේ අරගෙන තැඹුම් හොද්ද හදන්න යන්නේ. මම වෙනම කියලා එකතු කරන්නේ සියඹලා ටිකක් විතරයි. මොකද අර මිශ්‍රණය ඔක්කොම දේවල් එකට එකතු කරලා කොටලා තියෙන්නේ. ඒ නිසා සියඹලා ටිකක් විතරක් එකතු කරනවා. සාමාන්‍යයෙන් ලුණු චූටක් විතර මම පස්සේ අවසානයේදී එකතු කරගන්නේ. තැඹුම් හොද්ද මම අඩු ගින්දරේ තියලා තමයි හදාගන්නේ. ඉතින් අපි කන අතරේ ඒක ලිපේ මන් තිබ්බා. ඊට කලින් මම මේක ලිපෙන් තියලා මට එකතු වෙලා තිබුණු භාජන ටිකක් සෝදලා ඒ ටිකත් අස් කරගත්තා. එතකොට මට කාලි වරුණාම එකතු වෙන්නේ පිඟන් ටික විතරයි. ඉතින් උදේට කාලා මම තේ ටිකක් ලෑස්ති කරා. මොකද දැන් සීතල ගොඩක් රස්න නිසා සීතල කාලේ වගේ මොනවත් රස්නෙන් උදේට බොන්නේ නැහැ. ඉතින් බබාලටත් අයිස් ටී ටිකක් ලෑස්ති කරා අපිට කෝෆි දෙකක් එක්ක. ඒක තේ බීලා උදේට ඒගොල්ලන්ගේ වැඩක් කරගන්නකම් මම අන්නාසි කෑල්ලක් තිබ්බා. මේක බබාලා කන්නේ නැහැ. ඉතින් මේ විසි කරන්නත් බෑ. ඒ නිසා මම මේකෙන් ජෑම් ටිකක් හදන්න ගත්තා. මොකද තවත් පළතුරු තිබ්බා ටිකක් ඉදිලා. ඒ නිසා මේ ඒව කන්නෙත් නැහැ බබාලා. ටිකක් තැලිලා වගේ ඉදිලා වැඩි නිසා. ඉතින් ඒවත් එකතු කරලා මම මේ විදිහට ඉක්මනින්ම අනසි ජෑම් එකක් හදාගත්තා. ඉක්මනට හදාගන්න ඕනේ නිසා මම මේ විදිහට මුලින්ම බ්ලෙන්ඩර් කරලා ගත්තේ අනසි ටික. ඉතින් ඒක ලිපේ මේ විදිහට තිබ්බා. මම කුරුඳු පොතු තිබ්බේ කුඩු නෙමෙයි. ඒ නිසා මම කුරුඳු කෑල්ලක් එකතු කරා. මම අන්නසි ජැම් එක හැදුනට පස්සේ අවසානයේදී ඒක අයින් කරා මේ විදිහට. ඉතින් කලින් දවසේ ඉතුරු වෙලා තිබ්බ අල මිශ්‍රණයක් තිබ්බා. ඒකත් දැන් අපි හවස ඇවිදින් හදන්න වෙලාවක් නැහැ කෑම. මොකද ආය හවස එළියට යන්න ඕනේ රෑ වෙලා. ඉතින් ඒ නිසා මම මේ අල මිශ්‍රණයට පාම් පෑන්කේක් මිශ්‍රණය හදලා මේ විදිහට ඒකත් රෑට කන්න ලෑස්ති කරලා තියලා යන්න හිතුවා. මොකද මට වෙලාව තිබ්බා. ඒ නිසා මේ විදිහට ඒකත් ලෑස්ති කරලා තියලා ගියා. එතකොට මට හවසට ඇවිල්ලා සලාද එකක් හදාගෙන කන්න පුළුවන් ඉක්මනින්ම.
මේක මේ විදිහට හදලා මම පස්සේ කන වෙලාවදී තව pan එකකට තේ චුට්ටක් දාලා දෙපැත්ත බැදලා තමයි ගන්නේ ගැඹුරු තෙලේ නෙමෙයි සාමාන්‍ය පොඩි තෙල් ප්‍රමාණයක් දාලා ඇත්තටම මේක හරිම රසයි ඉතින් rolls එක වගේ තමයි නමුත් rolls හදන්න නැති කාලේ නැති වෙලාවදී මේ වගේ මම හදනවා මේක හරිම රසයි චූටි වෙලාවක් යන්නේ ඒ වගේම තෙල් ගොඩක් අවශ්‍ය වෙන්නේත් නැහැ ඉතින් මේ විදිහට ඒකත් ලෑස්ති කරගත්තා. දැන් මට රෑ කෑම එකත් ලෑස්ති. චූටි වැඩයි තියෙන්නේ මට එතකොට ගෙදර ඇවිල්ලා කරන්න. ඒ අතරේ මගේ ජෑම් එකත් නිවිලා මම ඒකත් බෝතලයකට දාගත්තා මේ විදිහට. ඉතින් මේ විදිහට තමයි එදා දවසේ උදේ වරුව ගියුනේ. ඉතින් කට්ටියම ගෙදර ඉන්න දවසට චුට්ටක් වැඩ වැඩි වුණත් ඒ වැඩ ටික කරගන්න මට පහසුයි. මොකද බබාලා දෙන්නත් එක මහත්තයා ඉන්න නිසා මට ඇත්තටම පහසුයි. නැත්තම් ඒ දෙන්නත් එක්කලා මේ වැඩක් කරන්න ගියොත් ටිකක් වෙලාවත් වැඩිපුර යනවා. චුට්ටක් කරදරයි. ඉතින් එහෙනම් ආයෙ මත් දවසක ඕගොල්ලන්ට තවත් මේ වගේ වීඩියෝ එකක් අරන් එන්න හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.